मल्किनी सत्यम प्रेम सच्चायनीय सिंपतुल पिरिमदिन दयाबर सेत्तन पोनाई जीवित प्रीतिमत्व जीवत्ट आदरणीय बेंदीम सुंदर हितवत्कम कोई तरह वेदगद मे बेंदीम टिक मे हितवत्कम टिक बहुम आदरणीय यहाँ पवत्वगिने अन्नट अपे आध्यात्मिक सुंदरत्व अपे हदवते लसन प्रमुख वेदगत्व वगेम अपे बाहिर पेनुम अपे बाहिर सुंदरत्व यम्माकारेकट वेदगत्व सुंदरत्व पिलिबंदव ओब केतरम सिहिर मेववत् कार्य बहुल जीवन रटाव तुल समहार विट ओबट मगहरुन उबे सुंदरत्व एहमत नेत्तम ओबट थवमत मुन नोगसुन उबे सुंदरत्व ओबट सोयादेन यम खाल्याक बावट फत्वेवी मे इदिरी मिनित्तु किहिपय सुंदर अंदुम विलासितावकट अपव गिनया हेकी दूर बोहोमाई अपट एकतु कल हेकी वटिनाकम बोहोमाई एनिसामाई ओबे सुंदरत्वे वैडि करन सुंदर अंदुम विलासिता गेन अद्दवसेदी अपि कथा करन्न कल्पना करे एवेनुवेन मे कथा बहट अद दवसेदी एकतु वेन्ने प्रवीण ඇඳුම් නිර්මාණ ශිල්පී ප්‍රනිත් රණවීර ප්‍රනිත් අයබෝවන් අයබෝවන් හොඳයි අපි කැමති මේ සමාජයේ ටිකක් කැපිලා පේන්න අනිත් අය අතර බොහොම ප්‍රසන්නව ආකර්ෂණීයව ජීවත් වෙන්න. ඉතින් තමන්ට ගැළපෙන තමන්ගේ ලස්සන ටිකක් මතු කරලා පෙන්වන්න පුළුවන් ඇඳුම් විලාසිතාවක් කෙනෙක්ට කොච්චර වැදගත්ද? ඇත්තට මෙහෙමයි. ඒ කියන්නේ දැන් අද කාලේ අපි හැමෝම කැමති ලස්සනට අඳින්න. लसन टांदी ये वगे मैं लसन फैशन करातर मे गोडाक देने कोट प्रश्न आगते मे तमंट गेलपिन दे कुहम दे तोर गाने की एकाकमा तमंट गेलपिन वारण तमे अंगे हडेट गेलपिन विलासिता वाक तोर गाने कुहम दे की अद खाले गोडाकाय फैशन करा आसुनाट समहलाट बायकुत्तीन अपीट मेक गेलपिन अद कुहम दे करा इधते मंगितना तोरा गनी तम विशेष वेदगा ඒ තෝරා ගැනීම තුලින් අපිට ලස්සන නිර්මාණයක් يعني අපේ ඇඟේ හැඩයට අපිට ගැළපෙන නිර්මාණයක් කරගන්න පුළුවන්. පැහැදිලිවම ප්‍රණීත අතින් නිර්මාණය වුණු සුන්දර ඇඳුම් විලාසිතාවකින් සැරසුණු යුවලක් ඉන්න අපිත් එක්ක ස්වෙස්කා සහ සුපුන් ඉන්නවා. දෙදෙනාටම ආරාධනා කරනවා ඉදිරියට එන්න කියලා. අපි ඔවුන්ගේ ඇඳුම් ගැන කතා කරන ඕනේ රූප රාමු දකින ගම. විශේෂයෙන්ම ආදරණීය යුවල ගැන ආදරවන්තයින් ගැන වැඩිපුර කතා බහ කරන පෙබරවාරි මාසෙින් අපි තාමත් ඉන්නේ යුවලක් විදිහට එකිනෙකාගේ ඇඳුම් ගලපා ගැනීමෙන් සැරසෙන්නට වෙන උත්සව අවස්ථා මේ කාලේ බොහොමයක් තියෙනවා මෙවැනි නිර්මාණයක් මෙවැනි අවුට්ෆිට් එකක් වැඩිපුරම ගැලපෙන්නේ මොන වගේ අවස්ථාවකටද මෙහෙමයි ඉතින් අද අවුට්ෆිට් එක ගැන කතා කරනවා නම් ඒ කියන්නේ මේක අපිට පුළුවන් ඒ කියන්නේ සැඳෑ උත්සවයකට ගොඩක් වෙලාවට මේ වගේ කලර්ස් අපිට භාවිතා කරන්න පුළුවන් සැඳෑ උත්සවයකට ඒ වගේම තමයි ඒක දැන් ගොඩක් වෙලාවට මේ නව යුවලක් ඒ වගේම කපල් එකක් කැමති අර එකට ගලපලා මැච් කරලා ඇඳගෙන යන්නේ ඒ කියන්නේ මේ තමන්ගේ දැන් ගර්ල් කෙනෙක් ගත්තොත් එහෙම එයාගේ ඇඳුමට ගැලපෙන විදිහට තමන්ගේ බෝයිට නැත්නම් හස්බන්ඩ්ට එයාටත් ඒ විදිහට අඳින්න ගොඩක් අය කැමති. ඉතින් ඒකත් එක්ක කල්පනා කරලා තමයි මම අද මේ වගේ දෙයක් ඉදිරිපත් කරනවා කියලා හිතුවේ. විශේෂයෙන්ම මෙගොල්ල ගැන කතා කරන නම් ඒ කියන්නේ ස්වෙස්කා. ස්වෙස්කාට මම අද කරලා තියෙන්නේ ටිකක් ෆෙෂ්ටේල් ටයිප් එකේ යන ෆ්‍රොක් එකක්. මෙහෙමයි මේක දැන් අර නංගි කියවනේ පෙබරවාරි මාසෙත් එක්ක කියලා. දැන් අපි සමහර වෙලාවට වැලන්ටයින් එකත් එක්ක එන පාටිස් එතකොට ඒ වගේ දේකටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ අපි රෙඩ් කලර් එකනේ අද පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් එහෙම කතා ගන්නත් පුළුවන්. අනිත් එක දැන් ස්වෙස්කාට කරලා තියෙන්නේ මම අද ටිකක් ෆෙෂ්ටේල් ඩිසයින් එකක්. ඒ වගේම තමයි පොඩි ස්ලිට් එකක් තියලා තියෙනවා. ඒ කියන්නේ ඕපන් එකක් තියලා ඒක පොඩ්ඩක් හැඩ කරලා තියෙනවා. අනිත් එක තමයි මේ දැන් අපි සාමාන්‍ය ගමනට කියන්නේ සාමාන්‍ය අපේ දැන් මම කියන්නේ මොඩල් කෙනෙක් නෙමෙයි normal අපි සාමාන්‍ය පාවිච්චි කරන අය සමහර වෙලාවට කැමති නැහැ ස්ලීව්ලස් අඳින්න. ඉතින් ඒක නිසා මම හිතුවා මේකට දැන් මේ ඩිසයින් එක අපිට ස්ලීව්ලස් පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි මම මේකට අද දවසේ ස්ලීව් එකක් යොදාගෙන තියෙනවා ටිකක් පෆ් ස්ලීව් එකක්. ඒකත් එක්ක මේක ලස්සන කරලා තියෙනවා. අනිත් එක කරේ හැඩය ඒ කියන්නේ කට් එක ටිකක් වෙනස් කරලා තියෙනවා.
එතකොට සුපුන්ගේ ෂර්ට් එක ගැන කතා කරනවා නම් සෙස්කාගේ පාවිච්චි කරලා තියෙන ගවුමේ මැටීරියල් එකේම කොටසක් ෂර්ට් එකටත් පාවිච්චි කරලා තියෙනවා. මොකද ප්ලේන් කලර් ෂර්ට් එක කරලා මේ පොඩි ඩිසයින් එකක් එක්ක එතකොට කෝඩ් එකක් ක්‍රොස් කරලා යන විදිහට තමයි ෂර්ට් එකේ ඩිසයින් එක කරලා තියෙන්නේ. ඒකට මම බ්ලැක් ට්‍රවුස් එකක් දාලා තියෙනවා. හැබැයි අපිට මේකට වයිට් ට්‍රවුස් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ෂර්ට් එකට බ්ලැක් බටන්ස් පාවිච්චි කරලා තියෙන්නේ බ්ලැක් ට්‍රවුස් එකක් යන නිසා. එතකොට අපිට මේකට ගෝල්ඩ් බටන් එකක් ඒ වගේම කලර්ස් මික්ස් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. දැන් බැලූ බෙල්මට මගේ නම් මුලින්ම අවධානය යොමුනේ මේ වර්ණයට. රතු කියන්නේ අපි බොහෝ දෙනෙක් අඳින්න කැමති වර්ණයක්. හරි ඉක්මනින් අවධානයට ලක් වෙන පාටක් නේ. හැබැයි රතු පාට හැම කෙනෙක්ටම නොගැලපෙන්න පුළුවන් නේද? දැන් හැම වර්ණයක් එක්ක කොහොමද අපි මේ වර්ණය ගලපගන්නේ? ඔව්. ඒ කියන්නේ දැන් අපි රතු පාට ගත්තාම රතු පාටෙත් එක එක කලර් රේන්ජස් තියෙනවා. ඒ කියන්නේ මෙරූන් එකට රෙඩ් මෙරූන් ඒ පැත්තෙන් කලර් රේන්ජ් එකක් තියෙනවානේ. ඒ කලර් රේන්ජ් එක තුළ අපිට පුළුවන් ඒ කියන්නේ තමන්ට ගැළපෙන වර්ණය මේ අපිට පාවිච්චි කරන්න. දැන් ගොඩක් වෙලාවට ඩාර්ක් ස්කින් එකක් තියෙන කෙනෙක් එතකොට මේ ලයිට් ස්කින් එකක් තියෙන කෙනෙක් එන තමන්ගේ හැම වර්ණය අනුව අපිට පුළුවන් යොදා ගන්න අපිට ගැළපෙන රතු වර්ණය මොකක්ද කියලා. අනිත් එක දැන් අද දවසේ මේකේ මේ මම දැන් සෙස්කට පාවිච්චි කරලා තියෙන ගවුමේ මේ ලේස් එක නෙට් එක ඇත්තට මේකේ තියෙන්නේ මෙරූන් කලර් එකක්. එතන මෙරූන් කලර් එක මම රෙඩ් ලයිනින් එකක් දාලා තමයි ඉස්මතු කරලා තියෙන්නේ ඒකේ කලර් එක ඩිසයින් එක. ඉතින් ඒකත් එක්ක මේ මම හිතනවා ඒ කියන්නේ දැන් අපි හැම වර්ණයට ගැලපෙන විදියට අපිට යොදා ගනිද්දී අපිට ලයිනින් එකත් එක්ක චේන්ජ් කරන්න පුළුවන්. එතකොට සමහර අය සමහරලාට රතු අඳින්න ආස නැති අයත් ඉන්නවා. ඒ කියන්නේ මේකේ තියෙන රතු පැහැ ටිකක් අඩු කරගන්න පුළුවන් ලයිනින් එකේ කලර් එක වෙනස් කරලා. වෙනස් කරලා. දැන් හිතන්නකෝ දැන් මේක net එකත් එක්ක යන work එකක් තියෙන නිසා අපිට පුළුවන් සමහර වෙලාවට මේකට skin color ලයිනින් එකක් යොදා ගන්න. එතකොට මේකේ look එක totally වෙනස් වෙනවා. ඒ කියන්නේ වෙනස්ම මේ design එකක් තමයි එන්නේ. එතකොට අපි ගන්න ඇඳුමේ කට් එක ඒවත් එක්ක වෙනස් වෙනවා කොහොමද මේ වෙන්නේ කියන එක. හොඳයි දැන් අපිට මේ ගවම තුල හරි කඩාහෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. දැන් මේ වගේ මැටීරියල් එකක් පාවිච්චි කිරීම දෙන වැදගත්කම කොමක්ද? ඔව් මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් මැටීරියල් වර්ග ගත්තාම එක එක මැටීරියල් තියෙනවානේ. ඒකේ thickness එකත් එක්ක මැටීරියල් එකේ එන අපි outfit එකේ එන හැඩය වෙනස් වෙනවා. එතකොට දැන් මේ මැටීරියල් එක ටිකක් කඩාහැලන එකක්. එතකොට අපි fish tail වගේ design එකකට යනවා නම් අපි අනිවාර්යයෙන්ම ටිකක් කඩාහැලන මැටීරියල් එකක් තමයි යොදා ගන්න ඕනේ. එතකොට තමයි අපිට ඒකේ outfit එකේ ලස්සනට හැඩය ගන්න පුළුවන්. හැබැයි මෙහෙමයි දැන් සාමාන්‍යයෙන් කෙනෙකුගේ ෆිගර් එක අනුවත් ඒක වෙනස් වෙනවා. එතකොට ගොඩාක් කෙටු කෙනෙකුට ගොඩාක් කඩාහැලන මැටීරියල් එකක් හරියන්නේත් නැහැ. අපි ඒක මැටීරියල් එක සිලෙක්ට් කරගද්දී සිලෙක්ට් කරන්න ඕන ඒ අඳින කෙනාට ගැළපෙන විදිහට. දැන් සෙක්ස් මේ සෙස්කා ගත්තට පස්සේ යාගේ ඇඟේ හැඩය කියන්නේ සාමාන්‍ය එක පිරිපුන් එක හොඳ ෂේප් එකක් තියෙන කෙනෙක්. එතකොට යාට මේ මැටීරියල් එක ලස්සනට යනවා. හොඳයි ප්‍රණීත් අපි ගොඩක් වෙලාවට දකින්නේ සාම්ප්‍රදායික උත්සවයකදී බොහෝ වෙලාවට රෙඩිමේඩ් ෆ්‍රොක් එකක් එහෙම නැත්නම් සාරි විලාසිතාවකින් වගේනේ ගොඩක් දෙනෙක් සැරසෙන්නේ. දැන් මේ වගේ ඩිසයින් එකක් මොන වගේ යුවතියකට ගැලපෙන්නේ සහ මේ මොන වගේ ඉල්ලුමක්ද මේ වගේ අඳුමකට තියෙන්නේ? ඇත්තට මෙහෙමයි දැන් අද කාලේ නම් මේ ගොඩාක්ම يعني ෆැෂන් ගැන ගොඩාක් උනන්දුයි ගොඩාක් දෙනෙක්. يعني දැන් සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ චෙක් කරනවා. එතකොට Facebook Instagram ඔවගේ තියෙන ඩිසයින්ස් බලනවා. එතකොට මේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්න තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර Tamanට ගැළපෙන විලාසිතාවක් තෝරගැනීමට නොහැකියාව. يعني ඒගොල්ලෝ ඩිසයින්ස් ලස්සන ඒවා දකිනවා. ඒත් මට මේක ගැළපෙනවද කියලා ඒගොල්ලෝ කල්පනා කරනවා. ඉතින් දැන් මේ වගේ ඩිසයින් එකක් සාමාන්‍යයෙන් සිහින් සිරුරක් තියෙන ඒ වගේ කෙනෙකුට තමයි මේ වගේ එකක් ගැලපෙන්නේ. ඔව් මේ වගේ සිරුරක් නොමැති මිටුරටයක් වෙනස් හැඩයක් තියෙන කෙනෙක්ට කොහොමද මේක ගලපගන්නේ? ඔව් අපිට මේක ගලපගන්න පුළුවන්. එතකොට අපිට මේක සම්පූර්ණයෙන්ම කට් එක ටිකක් වෙනස් කරන්න ඕන. කට් එක වෙනස් කරන්න ඕන. එතකොට අපිට ස්ලීව් එකකින් ඒක වෙනස් කරන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අපි තෝරගන්න මැටීරියල් එකේ ඩිසයින් එකත් අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ ඩිසයින් එක අනුවත් දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ටිකක් මහත කෙනෙක් කියලා මහත කෙනෙකුට මේ ඩිසයින් එක අපි මේ ගන්නව නම් එහෙම කොහොමත් අපි එක්කෝ ඒකේ තියෙන ඩිසයින් එක ටිකක් දිග අතට යන ඩිසයින් එකක් වෙන්න ඕනේ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් කෙට්ටු කෙනෙකුට ගන්නව නම් ඒක ටිකක් හරස් අතට යන ටිකක් ලොකු ඩිසයින් එකක් තියෙන එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එක එක්කෙනාගේ ඇඟේ හැඩය අනුව තමයි අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. ස්ලීව්ස් දෙකක් පෆ් වෙන විදිහට මේක යොදාගෙන තියෙනවා. දැන් ටිකක් මහත කෙනෙක්ට මේක නොගැලපෙන ඉඩ තියෙනවා නේද? එහෙම වුණොත් අපිට ස්ලීව් එක මොන විදිහටද ඇප්ලයි කරගන්න පුළුවන්? ඔව් අපිට පුළුවන් එතකොට පොඩි කැප් ස්ලීව් එකක් පොඩි ස්ලීව් එකක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පුළුවන් ටිකක් ටයිට් ස්ලීව් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් අත් මහත නැත්නම් එහෙම ස්ලීව්ලස් යන්නත් පුළුවන්. නැත්නම් ඕෆ් ෂෝල්ඩර් එකකට ඒ වගේ ඩිසයින් වලට ඒ කියන්නේ එක එක්කෙනාගේ ඇඟේ හැඩයට ගැලපෙන විදිහට අපිට ගොඩාක් ස්ලීව් වර්ග තියෙනවනේ ඩිසයින්. ඒ වගේ එක එක්කෙනාගේ විදිහ අනුව අපිට ඒක වෙනස් කරගන්න පුළුවන්.
හොඳයි දැන් සුපුන්ගේ අඳුම හරි විශේෂයි අපි සුපුන්ගේ අඳුම ගැනත් කතා කරන්න ඕනේ මොකද වර්ක් එකක් යොදාගෙන තියෙන නිර්මාණයට ටිකක් පුරුෂ පාර්ශවයේ මේ වර්ක් එකක් එක්ක අඳින ටිකක් මැලි වෙනවානේ හැබැයි මං හිතන්නේ අද ඔබට හොඳ අවස්ථාවක් සහ අලුත් අත්දැකීමක් වෙනවා ටිකක් ලස්සන අලුත් වෙනස් අත්දැකීමක් තමයි මේ නිර්මාණය තුළින් දකින්න පුළුවන් වෙන්නේ හොඳ සුපුන්ගේ අඳුම දැන් අපිට බලන්න අවස්ථාව තියෙනවා දැන් ප්‍රනිත් විශේෂයෙන්ම දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් පුරුෂ පාර්ශවයේ කෙනෙකුට මේ වගේ වර්ක් කරපු ඇඳුමක් අඳිනකොට තමන්ගේ පෞරුෂත්වයට පොඩි හානියක් වෙන්න පුළුවන්ද කියලා. දැන් මෙහෙම දුර්මතයක් සැකයක් තිරුණනම් අපි ඒක निराකරණය කරගන්නට අවශ්‍යයිනේ. මොන වගේ ඉල්ලුමක්ද මෙවැනි ඇඳුමකට තියෙන්නේ? ඔව් ඇත්තටම දැන් මම ගොඩක් වෙලාවට මම කරන ඩිසයින්ස් වල පොඩක් මොනවා හරි වෙනසක් අප් මම කරනවා. හැබැයි දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම ගොඩක් අයගේ තියෙන්නේ බය. මට මේක ගැළපෙයිද? මේක හරියයිද කියන එක. ඉතින් ඒකත් එක තමයි ගොඩක් වෙලාවට මේ ඒ ඩිසයින් එකට යන්නේ නැති වෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි වර්ක් එකක් යොදාගනින්නදී ඒ කියන්නේ දැන් පිරිමි කෙනෙකුට යොදාගනින්නදී ඒක අපි එයාට ගැළපෙන විදිහට යොදා ගන්න ඕනි. මොකද වර්ක් එකක් දානකොට අපි ඒක ගොඩක් හෙවි වර්ක් එකක් නැත්නම් ස්ටෝන් බී ඩල්ලලා එහෙම කරන්න බෑ. දැන් මම මේකේ ගොඩක් සිම්පල් වර්ක් එකක් දාලා තියෙන්නේ අර ගෞමේ මැටීරියල් එකකින් පොඩි වර්ක් එකක් එක්ක. අනිත් එක මට ඩිසයින් එකක් නිකන් දාන්න ඕන නිසා තමයි මම ක්‍රොස් කරලා කෝඩ් එකක් යොදාගෙන තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ටිකක් ඇඟපත ලස්සන කෙනෙකුට තමන්ගේ ඇඟේ මේ ඇඟ හැඩය තියෙන කෙනෙකුට ඒ වගේ ඩිසයින් එකක් ලස්සනයි. හැබැයි මේක ගොඩක් මහත කෙනෙකුට ගැලපෙන්නෙත් නැහැ. ඒ වගේම ගොඩක් කෙට්ටු කෙනෙකුට ගැලපෙන්නෙත් නැහැ. එතකොට අපි ඒක අඳින කෙනාගේ අනුව තමයි අපි ඩිසයින් එක කරන්න ඕනේ. හොඳයි ලෝකයේ අලුත්තර විලාසිතා වලට තමන්ගේ නිර්මාණශීලීත්වය සහ අලුතෙන් දකින්න තියෙන හැකියාව එකතු වුණාම සුන්දර විශේෂ මිනිස්සු බිහි වෙනවා. අන්න එහෙම ඔබ වෙනුවෙනුයි මේ කතා බහ අපි රැගෙන ඉන්නේ. සුන්දර විලාසිතා ගැන තවදුරටත් කතා කරන්න සූදානම් මේ විරාමයේ අනතුරුව. නැවතත් පිරිවින සමගි. හොඳයි. දැන් විලාසිතා ගැන අපි කතා කරනකොට වැඩි අවධානයක් දෙන්නේ කාන්තා පාර්ශවයට. හැබැයි කාන්තා පුරුෂ ભેදයකින් තොරව හැම කෙනෙක්ටම විලාසිතා වැදගත්. සහ උනන්දුවක් දක්වනවා. ඉස්සරට වඩා අපි පුරුෂ පාර්ශවයක් දැන් විලාසිතා වෙනුවෙන් උනන්දුවක් දක්වනවා. අපිත් එක්ක ඉන්නවා දනුක. දනුකගේ අවුට්ෆිට් එක ගැන අපි කතා කරමු ප්‍රණීත්. ඔව් දනුකගේ අවුට්ෆිට් එක ගැන කතා කරනවා නම් දනුකටත් අද කරලා තියෙන සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට මේ අපිට පිරිමි ළමයින්ට තියෙන ප්‍රශ්නයක් නේ ඇඳුමක් තෝරගනිද්දි මේ ෆන්ක්ෂන් එකකට යද්දි හරිම ප්‍රශ්නයක් තෝර මේ කොහොමද මට ඇඳුමක් ගන්න මොකක්ද කරන්නේ මොකක්ද ඇඳන් යන්නේ ඉතින් ඒක නිසා මම පොඩක් හිතුවා අර printed material එකත් plain material එකත් mix කරලා ලස්සන ඇඳුමක් කරන්න අද දවසේ දනුකට කරලා තියෙන්නේ black and yellow කියන colors දෙක mix කරලා shirt එකක් ඒ වගේම තමයි චයිනීස් කොලයක තමයි ඒකට දාලා තියෙන්නේ. ඒකට ගොඩක් වෙලාවට අපි normally කඩෙන් ගන්න තියෙන ඒ වගේ දකින්නේ normal කොලයකනේ. ඉතින් චයිනීස් කොලයකත් එක තමයි මම මේ ෂර්ට් එක කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදි යාට පාවිච්චි කරලා තියෙන ට්‍රවුස එක බේජ් කලර් එකක්. අපිට මේකට black ට්‍රවුස එකක්ම පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට අද දවසේ බේජ් කලර් එක පාවිච්චි කරන නිසා මම ඒකට brown shoes පාවිච්චි කරලා ඒ විදිහට තමයි design එක කරලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට පුරුෂ පාර්ශවය වෙන්නේ තනි පාට ඇඳුම් වලටනේ. මේ වගේ ටිකක් printed material එකට කෙනෙක් යමු වෙන්නේ මැලිකමක් දක්වනවා. මොන වගේ ඉල්ලුමක්ද printed wear වලට තියෙන්නේ? ඇත්තටම දැන් ඉස්සර නම් ගොඩක් අය අඳින්න බයයි. ඒ වුණාට දැන් printed materials ඒ කියන්නේ mix කරලා ලස්සන designs තියෙන නිසා ඒවා අඳින්න කැමති. ඒ කියන්නේ දැන් මේ මේ ෂර්ට් එකුණත් දැක්කම පේනනේ design එක ඇත්තටම ලස්සනයිනේ. ඒ කියන්නේ ඕන තැනකට අඳින්න පුළුවන්. දැන් wedding එකකට function එකකට අපි ඇඳගෙන ගියාට පස්සේ ඇඳන් යන කෙනා ඇත්තටම highlight වෙනවා. ඒ කියන්නේ අනිත් අයට වඩා වෙනස්නේ. හොඳයි. දනුකට තියෙන්නේ උස ශරීරයක්, උසට සරල මහතක් තියෙන කෙනෙක් දනුක කියන්නේ. නමුත් මීට වඩා ටිකක් වෙනස් ශරීර හැඩයක් තියෙන කෙනෙක්ට මේ වගේ අවුට්ෆිට් එකක් කොහොමද ගලපගන්නේ අපි? ඔව්, අපිට ඒක ගලප ගන්න පුළුවන් අපි තෝරා ගන්න වර්ණ වලින් සහ අපි යොදා ගන්න ඩිසයින් එකෙන්. ඩිසයින් එක වෙනස් කරන්න පුළුවන්. අපිට printed material එක එක variations තියෙනවනේ. ඒකේ ඒකත් එක්ක අපිට පුළුවන් ඒ ඩිසයින් එකත් එක්ක තව කෙනෙකුට ගලපෙන්න එක යොදා ගන්න. හොඳයි. දැන් ප්‍රණීත් මේ වගේ ඇඳුමක් ටිකක් සඳහස සාදයකට වගේ ඉතමත් හොඳින් ගැලපෙනවා. තව පොණ වගේ අවස්ථාවකටද මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට? ඇත්තට මෙහෙමයි. දැන් අද කාලේ පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවානේ මේ බර්ත්ඩේ පාටි එකක්, ෆන්ක්ෂන් එකක් මොකක් කරනවා අපිට දෙනවා කලර් තීම් එකක්, ඩිසයින් එකක් එහෙම. දැන් ඒ වගේ දෙයකදී ඉතින් අපිට ගොඩාක් වැදගත්. ඒ කියන්නේ කලර් තීම් එකක් දුන්නොත් අපිට black and gold, black and white අර එහෙම මොන හරි කලර් තීම් එකක් දුන්නොත් එහෙම අපිට පුළුවන් ඒ කලර් තීම් එකට ගැලපෙන විදිහට මේ වගේ දෙයක් යොදා ගන්න. අනිවාර්යයි. හොඳයි අපි සුපුන් සහ ස්විස්කට නැවත ආරාධනා කරනවා ඉස්සරහට එන්න කියලා. අපි තුන් දෙනාගේම outfits දකින්න ගමන් කතා කරමු. ප්‍රණීත් මම කැමතියි ඔබ ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් විදිහට ඔබේ අත්දැකීම් එක කතා කරන්න. දැන් මේ ශරීරයේ හැඩය මේ දේවලුත් බලපානවානේ ලස්සන විලාසිතාවට යොමු වෙන්න. අපේ නිවසේ ඉන්න ප්‍රේක්ෂකයෙක්ට මොන වගේ උපදෙසක්ද ලබා දෙන්න පුළුවන්?
ඇතර මෙහෙමයි ඒ කියන්නේ අපි තෝරා ගැනීමක් කරද්දී අපි බය වෙන්න ඕනේ නැහැ අපිට අත්දැකීමක් නැත්තම් අපි දැනගන්න ඕනේ කොහොමද තමන්ට ගැළපෙන විදිහට ඒක තෝරගන්නේ කියලා ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන අද දවසේදී මට මේ සෙස්කගේ ඩ්‍රෙසින් එක කළ දුන්නේ ලක්කි තුක්වත්ත බ්‍රයිඩල් ස්ටුඩියෝ ඒ වගේම සුපුන්ගෙත් දනුකගෙත් කරලා දුන්නේ සුරාජ් දේවින්ද තමයි යා बिहेविंग स्तुतिवंत प्रणीत रणवीर प्रवीण अंदु निर्माण शिल्पी ओबट सुविशेषी कथाभा अद्दवसेदी रगेरी नट सहभागी संबंधे वगेम धनुक स्वेस्क सह सुपून उब तुंदनाट सुतवंत दायकत्व लादेम गेन अद्दवसेदी सुंदर विलासितावन गेन उनांदुअन सुंदरत्न सिहन दकीन वेनुवेमय मे कथाभ रगेन विसूदन मेने मे विशेषांगे समगिरे अन्ट आराधना कर तवदूट ब्रदेन खेल स्वातिन रूपाय समगी Yeah.